යහපත් වැඩ කරමින් ජීවත් වෙන කෙනෙකුට යම්කිසි විටක කරන්න තබා හිතන්නවත් අකමැති වැරදි වැඩ පව් වැඩ ඇත වැඩ කළ බවට ලෝකයා හමු වේ කියමින් කෙනෙක් ලෝපා ලෝකාපවාද කරනවා නම් ඒ වගේ කරනවා නම් එහෙම කරන්නේ ඇයි එසේ කරන අයට ලැබෙන විපාක පැහැදිලි කරලා දෙන්න දැන් මෙතනදී අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ තමා ගැන අපිට හැම වෙලෙම පෙනෙන්න තියෙන්නේ මොකද්ද එක පැත්තක් පේනවා එක පැත්ත විපාක ඵලයේ පේනවා කර්ම ඵලයේ කර්මයේ පේන්නේ මේකම තමයි මේ ලෝක සත්‍යයට පළමුවම ප්‍රශ්නේ මතුවෙන්නේ හේතුව දැන් මම සුද්ධයි කියන්නේ කවදාකවත් අපිට මතක තියෙන්නේ මේ අධ්‍යයවත් තුළ අපි දැනගත්ත දාපටන් අපි අතරපු ආපයක් අතරේ නම් ඒක එතන අපිට මතකද අපි සුද්ධතාවය එතනද අපේ ජීවිතේ නෑ අපි මේ ඉන ගමන කොතනින්දන්ද එන්නේ දැන් බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ කරපු වැඩ ගැන පෙන්නනවා මම මල්ලව පොර සූරියෙක්ගේ කොන්ද කැඩුවා ගහලා මේ බෝසත් පෙරම් පුරාගෙන ඉන කාලේදීම කරපු එක හපංකම තමයි හපංකම කියලා හිතන්නේ කරපු ගොංග වැඩ ඒ කාලේ තුන් හතරක් දින ඔහොම කෙල්ල දිනා සීලවන්ත ගුණවන්ත එතරා ඉරිසිවරේකුට කාම භෝගී දුස්සීලයේ කියලා නිග්‍රහ කළා අවුනි තමන්ගේ පිළිසන් ඒ තව කරපු ඒ වගේ වැඩ සත්පුරුෂ වැඩක් නෙමෙයි මේ සසර පුරුද්දට අනුකූලව මේ ලෝක සත්‍යය ඔහොම කරගෙන ආපු ගමනක් තියෙන ලෝතුරා බුද්ධත්වයට පත්වෙච්ච බෝසත්න් වහන්සේලාට ඔයදී ලෝතුරා බුදු විරත් පළ දුන්නා ඒ උන්වහන්සේ කම් පාටු නැත්පත්ුන්නේ නැද්ද මොකද උන්වහන්සේට කළ කර්මයේ පිළිච්ච නිසා කම්පායලා හරියන්නේ නැහැ ඔබලා 500යි මමයි එකතු වෙලා හීලවන්ත ගුණවන්ත තවසේකුට අභූත චෝදනාවක් නගපු එකේ විපාකේ අද අපිට ඔබලා 500යි මටයි විඳින්න සිද්ධ වෙලා කුරා කොඹියෙක් මරණ මානසිකත්වයක් නැති අපිට අරිහත්ත්වයට පසු උත්තරමේ මේ ඔක්කොම පිළිද ගෑණියා දූෂණය කරලා මරලා වැල්ලේ වැළලුවා කියන මේ දූෂණයට බොක්ක ඉඳලා සිද්ධ වෙලාද දැන් පොඩ්ඩක් අපි කල්පනා කරපන්නේ අපිට ආවයි කියන මේ සිද්ධිය ඔච්චර ලොකුද අපි ඉන්නේ කොතනද අපිට ඇවිදින් තියෙන සිද්ධියේ අභූත චෝදනාවේ බලපතලකම කොච්චරද දැන් අපිට තියෙන හිදිල්ල කොච්චරද උන්වහන්සේගේ මානසිකත්වය පෙන්වුවේ කොහොමද මානි කම්පා වෙලා වැඩක් නැහැ අපි කරුක අපි ඉඳගම් අද නෙමෙයි වකලේ අරිහත්ත්වයට පත් වෙලා කියනකොට උන්වහන්සේගේ මානසිකත්වයේ සියලු පව් බැහැර වෙලා අපි හිතාගත්තා නම් අපිට හිතන්නවත් තව ඉතින් නැහැ එන ඉතින්ද ගිය කෙනා උන්වහන්සේලාට සිද්ධ වුණා අභූත චෝදනාවට මුහුණ දෙන්න ඒ පොඩි චෝදනාවක් නෙමෙයි ඉත්‍රිය දූෂණය කරලා මරලා වැල්ලේ හැංගුවා මෙන්න මේ අසත්පුරුෂ පිරිසක් මුන් තමයි මේ බණ කියන්නේ හැත්තිරයි ඕක තමයි ලෝකෙට ප්‍රකාශ කරන්නේ ගිය ගිය තැන බෑන හාමුදුරුවෝ දුස්සීලිය පාපතරය වනචරය ඉත්‍රිය දූෂකය මිනිමරු තොපිට දන් දෙනවාද අපි ඇත්ත පරාතර ඉන්න එපා කියලා පන්න ගන්න පටන් ගත්තා දැන් මේ අභූත චෝදනාව කොච්චර ගන්නද ආවේ කාටද දැන් අපි දෙනවා අභූත චෝදනාව ඒ යනුව බැලුවොත් එයින් කීයෙන් එකක්ද අපි කවුද ඉතින් අපි ගැන බලන්න ඕන මෙන්න මේක බලනකොට අපි සංසිඳිලා ඉවරයි එන අපි හිතා ගන්නවා අපි සූදානම් වෙලා ඉඳින්නේ නැහැ මේ සසර ගමන දස අකුසල් විවිධාකාරයෙන් කරපු මහා තුච්ච නිඳිත වැඩ කරලා හිතන් ඇවිදිලා තමයි අද මේ සූදානම් වෙලා ඉන්නේ සංසාර ගමන ඔහොම එකක් ඇයි එහෙම වෙන්නේ හේතුව මේ බණක් අහලා මේ පැහැදිලා මේ යථාබෝධය ලබා ගත්ත දැන් පටන් ඉඳ අපි සුද්ධ වෙන්න පටන් ගත්තා ඔය දිසෙල කොහොමද අපි ඉඳලා තියෙන්නේ සුද්ධ වෙලා අර දස අකුසල් ගොඩේ පුතඥාන ගති ගොඩේනේ අපි හිදී ඒ ගොඩේ ඉඳගෙන කරපු කුණු ගොඩවල් ගෙව්වේ නැති ඒවා කන්දරාව කොච්චර අපේ කර්ම ගබලාවේ තියෙනවා ඕව ඇදලා එනකොට කාට කියන්නේ ඒක දැකේ නැති එක රකින්න අනේ බලන්න මෙච්චර සුද්ධ මට ඇයි මෙහෙම කරදර කරන්නේ මොන අපරාධයක්ද මොන වරදක් කළාද මට මෙහෙම කියන්නේ දැන් දෘෂ්ටියේ තියෙන ඉතලම කවුරුත් ඉඳලා බලන්න තමන් කරපු එකේ විපාකය එනකොට තමන් හිතුවොත් එහෙම මම වරදක් කරලා නැතුව මට මෙහෙම විපාකයක් එනවා කියලා දැන් තමන්ගේ නොදැනුවත්කමද නැත්නම් ඇයිදින් දැනුවත්කමද සම්මාදිට පහල එහෙනම් අපි දැනගන්න ඕනේ අපි දැන් සූදානම් වෙන්න මට්ටමට ඇවිදින් හිටපු කෙනාට දැන් එක කුණක් අහු වෙලා තියෙනවා තමයි මිත්‍යා දෘෂ්ටි තමා කරපු වරද තමාට පේන්නේ නැති නිසා තමා එක නොකල කෙනෙක් හැටියට හැඟෙනවා නම් ඒක සම්මාදිටියද මිත්‍යාදිටියද ඒක මිත්‍යා දෘෂ්ටිය ඒ දෘෂ්ටියෙන් කල්පනා කළොත් ඒක සම්මා සංකප්පයද මිත්‍යා සංකප්පයද ඒක මිත්‍යා සංකප්පයද එහි ඉඳගෙන කතා කළොත් ඒ කතාව සම්මා වාචාද මිත්‍යා වාචාද කොච්චර සුදානම් ඉන්න කතා කරලා මිත්‍යා වාචා. එහෙනම් කරන කටයුත්තක් අපි කරා නම් ආව නම් ගියා නම් කෙනෙක් ළඟට හරි ගියා නම් මේක කියන්නේ. ඒ කරන කටයුත්ත.
තමා කම යන්ත මිත්‍යා කම යන්ත ඒක මිත්‍යා කම් මාත්‍ය ඒ තුලින් අපි ජීවත් වෙන්නේ යම් මොහොතක් හරි ඒ මො ජීවත් වෙච්ච මොහොත සම්මා ආජීවද මිත්‍යා ආජීව මිත්‍යා ආජීව ඒතොර ඒ සඳහා කර උත්සාහයක් වීර්යයක් කරන සම්මා වායාමද මිත්‍යා වායාමද මිත්‍යා වායාම එහෙනම් අපි පිළිරෝපු සතිය සම්මා සතිය මිත්‍යා සතියද මිත්‍යා සතිය එහෙනම් අපිට ලැබෙන්නේ සම්මා සමාධියද මිත්‍යා සමාධියද මිත්‍යා සමාධිය මිත්‍යා සමාධිය දරාගෙන අපි නිවන් දකින්න පුළුවන් එහෙනම් අපි මාර්ගයෙන් පිටයි දවසකට පැයක් හිටියොත් අපි ඕක කල්පනා කරගෙන පැයක් අපි මිත්‍යා මාර්ගය කියන්නේ කොහොම සම්මා මාර්ගය කො ප්‍රමාද අප්‍රමාද එහෙනම් අපි මෙතෙන්දි දැනගන්න ඕනේ කරන ලද්ද කම්මා විපාකවත්තන්ති විපාකෝ කම්ම සම්භවෝ තස්මා පුනා භවෝ හෝති එවන් ලෝකෝ කවද මේ ලෝකේ පයත් නෙමෙයි කර්මයක් විපාකගෙන දෙනවා විපාකය අසුර ගන්න කර්මය රැස් කරනවා තස්මා පුනා භවෝ හෝති එනිසා පුනර්භවයක් හට ගන්න එවන් ලෝකෝ බය ලෝකේ පවතින නියෝක එහෙනම් මිත්‍යා දෘෂ්ටියේ මිත්‍යා සමාධියෙන් ඉන්න තාක්කල් පුනර්භවය නැති වෙනවා කිව්ව තමන් කවදාවත් හරියන්නේ එහෙනම් ඇලීම ගැටීමේ මුලාවෙත මුලක් තියනවා නම් කොතන හරි මිත්‍යා දෘෂ්ටියෙන් හටගත්ත මිත්‍යා සමාධියෙන් හටගත්ත වැඩ පිළිවෙලක මිස ඊට පස්සේ ඒක ඔප්පු කරන්න අපි ගියේ මිත්‍යා විමුක්තිය එහෙනම් කරුණු 10කින් යුක්තවන්නා වූ මිත්‍යා ධර්ම 8යි ওই දෙකයි එකතුනොත් අසත්පුරුෂයාගේ පරම අසත්පුරුෂයා කියලා හිතාගන්න කියලා එහෙනම් තවාලාගේ තවම පරම අසත්පුරුෂ ගතියක් ඉදිරියලා තියෙනවා මේ දිගේ වහාම පහකලෙදී පසහසකලෙදී සමනිගමනය කරන්න ආක්ක ගන්න ඕනේ එහෙනම් මිත්‍යා මාර්ගයේ සදාතම යන්න බෑ කනු අරිහතුන් වහන්සේ දෙවිසක් අනිකයි ආර්යචායක මාර්ගයේ අප්‍රමාදව ගමන් කරන්න පුළුවන් කමක් නෑ අනේ අනිකයි අරිහතේට පස්සේ උත්මයන් වහන්සේ තමයි ආර්යචායක මාර්ගයේ පූර්ණ කළේ පූර්ණ කරනකම් අපි විදින් විදේ පයින්නවා අනාරච්චායක මාර්ගයේ පිටපයින් හැබැයි මේ විදපැනපේ නියත මිත්‍යා දෘෂ්ටියක් නොවන එක විතරයි තියෙන්නේ නියත මිත්‍යා දෘෂ්ටියෙන් වැටෙනාට මිත්‍යා දෘෂ්ටියට වැටෙන මිත්‍යා දෘෂ්ටියට වැටෙනත් මොකද දෙන්නේ මිත්‍යා සංකල්ප පහළ වෙනවා ඒක මගිට වද දෙනවා අපි දැනගන්න ඕනේ නිසා අපි විතින් කරන ලද්දක් අපි කරා විපාකිනවා අද කොච්චර සුදන වුණත් හරියන්නේ අනුන්ට නැගුව අභූත චෝදනා කවදා හරි නගලා තිබුණා අපි දන්නේ නැති ඕන් තරම් කියලා තියෙනවා අපි කොච්චර සුදන වුණත් අද අභූත චෝදනා මුක්ති දෙහි දෙවි ඒලාද අකම්පේ වෙන්නේ කාරණේ දැන් හේතුඵල දැනගෙන ඒක නෙමෙයි මෙතන ප්‍රශ්න අපි දෙයේ ප්‍රශ්න කරන්න දෙයක් නැහැ එහෙන් ඔය කියන අපි ආපු ගොඩේම ඉරව තව පුරුතඥය කරලා මේකට ගෝචරලා ඒවා කරනවා ඒ අපි විපාකෙ විඳිනවා ඒගොල්ලන්ට මුකු ගහපු තව කොටසක් දෙන පුතඥන් ලෝකයන් අබුද චෝදනා නගනවා සත්‍ය දැක්ක කෙනෙක් අබුද චෝදනා නගන්නේ නැහැ සත්‍ය නොදැක නිසාම අවිද්‍යාවෙන් බැහැපු තව කෙනෙක් ඕකේ කොටස් කොටස් කාර්යයක් කියලා අර අබුද චෝදනාව නගලා ඔහුත් විනාශ වෙනවා ඒ ඔහුගේ විනාශය වුණාට පස්සේ මගේ සුදානකමට දැක්ක නේද කිව්වොත් මේතරත් අන්න උද්දාමයක් ආවා මගේ සුදානකමට මට වෙන දොස් කියුවේ නිසා ඔකට ඕක වුණේ කියලා හිතන් එහෙම ආවොත් හිතා අපිට කොච්චර සුද්ධ වෙන්න හැදුවත් අභ්‍යන්තරේ තියෙනවා එක්තරා මානයක් නා අරිහත් මාර්ගඥානි කබාපු නැති මානිය උතනින් මතු වෙනවා මතු වෙලා ඉදලා මොකද කරන්නේ දැක්කනේ සුදානට කරපු එක මම සුද්ධාන මට කරපු එක තමයි මුට මේක උනේ ඔය උද්දාමය ආවොත් උතන මායෙ මොකද නොගැලපෙන දෙයක්ම සිද්ධ වුණා තමන්ට ආවේ හේතුඵලය ඔහු කරගත්ත එක ඔහුට ගියා තමන්ගේ හේතුඵලය තමන්ට පළ දුන්නා අපි ඕක දකින්න ඕනේ මර බැන නිසා අනිකර මේක වුණා කිව්වොත් එහෙම මම සුදාන වෙන්න ඉවරයි මාන්නක්කාරලා ඉවරයි ඕගනම් වෙන්නත් එතන තමයි මිදෙන්නේ. මේ ඉත හරි සෙල්ලම් වැඩක් නෙමෙයි මේ සියුම් තනින් ධර්මයේ දැනගන්නේ. අති සියුම්ම දකින්න ඕනේ. දැක්කට පස්සේ අපිට ඇලීමක් ගැටීමක් මුලාවක් නැති වෙන්න පුළුවන් ද ඒ ටික සත්‍යයෙන් දැකේ නැත්නම්. මේ ටික සත්‍ය වශයෙන් දැකේ නැනම් anuන් අපවාද කරනකොට අපේ හිත රිදෙන්න නැතුව ඉන්න පුළුවන්. අපිට ගැටීමක් නැතුව ඉන්න පුළුවන්. ගැටීමක් ඉතුරු වෙන බුදුදහමක් තියනවාද අපිට නිවන් දකින්න. බුද්ධහතුරු අංශු මාත්‍රවත් ගැටීමක් ඉතුරු වෙන්න බෑ බුදුමග හරිනම්. සියලුම ගැටීම් මාර්ග බියගිරා යන්නේ බුදුමඟ. ඒ ධර්මයේ වැඩීමක් නැති නිසා මෝරකු නැති නිසා තමයි ඒ ගැටීම තිබි ගෝචර වෙන්නේ. ලාභ අලාභ අයස යසස නිന്ദා ප්‍රශංසා දුක සැපකින් අටලෝ දහමින් කම්පා නොවෙන තැනක් මේ ආර්ය මාර්ගය කියලා වර. එහෙනම් ඉතින් අපි ඇවිදලා ඉන්නවා කියලා බැලුවෙන්න අපි දැනගන්න මට ආර්ය මාර්ගය කියලා නැහැ. කොතනද මගේ වැරදි? ඇයි මට කම්පා වෙන්නේ? කුමක්ද මන් දන්නේ නැති? දන්නේ නැති කියලා හොයලා හිටන් ධර්මයෙන් ධර්මානුබෝධය ලැබුවාම ඒක ඇලි විදිරය. එහෙමයි සුද්ධ කරගන්නේ. ලෝකේ හැදිලා අපි හැනසෙනවා කිව්වොත් එහෙම ලෝකයක් නැහැ. එහෙම ලෝකයක් තියෙනවා නම් පුදුමයි. පුදුමෙ ඉන්න ඕනේ. මෙහෙම ඉන්න වැරදක් නැති අපි මිත්‍යරයි මේ අබුද්ධ චෝදනා නගන්නේ කියන එක නෙමෙයි. එහෙම නොනගෙන ලෝකයක් තියෙනවා නම් ඒකයි පුදුමයි. ලෝකෙ කියන්නේ එහෙම එකක් නෙමෙයි. අපිට ඕන හැටි ඉන්න පුළුවන් එකක් නෙමෙයි. ලෝකේ වැඩිපුරම නිඳා ලබලා තියෙන බුදුරණහා. ලෝකේ තුන් ලෝකාගිරුව අති උත්තරයන් වහති බුදුරණහා. උන්වහන්සේ තරම් නිඳා ලබු කෙනෙක් මේ ලෝකේ තාපෙන්නන්නේ නැහැ.
මේතරම් දෙයක් තිබුණේ. උන්වහන්සේ තමයි අකම්පිය උත්තරමයන් වහන්සේ නමුත් ලෝකේ තවල නැහැ. ඔබ තේරුම් ගන්න ඕනේ. මේ එබඳු උත්තරමයන් වහන්සේගේ ධර්ම මාර්ගය තුළින් ආදර්ශ ගන්න ඕනේ. ඒ කතා අරගෙන. ඒ වගේ වෙලාවට උන්වහන්සේ ගත්ත තීරණේ මොකද්ද? උන්වහන්සේ එහෙම ඒවා වෙලා නැද්ද? අද මට වෙන මේ જાතිය නිඳා පාසයි උන්වහන්සේ රචි නිඳා පාසයින ධර්මයේ කොහොමද කියා තියෙන්නේ? අහං නාගෝ සංග්‍රාමී චාපාතෝ පටිත්තං සරං අතිවාකයන් තිතික්කීසං දුස්සීලෝයි බහුජං. මම හරියට සංග්‍රාමීට බැහැපු ඇති. හැම පැත්තෙම ඊපාරවල් කාගෙන පසුරුණු බැස යනවා වාගේ. අසත්පුරුෂින්ගේ වතන නැමැති ඊපාරවල් කාගෙන ඒ සියල්ල ඉවසගෙන මම මේ ධර්ම සංග්‍රාමී ඉදිරියට යන. උදයන්හති ධර්ම සංග්‍රාමී කලේ මල්ලහංගුඩේ ඉඳගෙන නෙමෙයි. අප්‍රමාණවත් දුක් විඳගෙන. අප්‍රමාණ නිඳා පහත ලබා විඳගෙන. ඒවයි කිසි දෙයකට හැලෙන්නේ නැතු. සත්‍යයේ පිහිටි නිසා උන්වහන්සේට කිසිම කෙලිකුගේ අපවාදයකින් නිගරුවට පත්කරන්න හැකියාවක් නැතුව ගියා. සත්‍යය ජයගත්තා. හැබැයි සත්‍යය ජයගත්තා කියන්නේ උන් අපහාස නොකර හිටියා නෙමෙයි. උන් කොළන අපහාසෙ උන් කොළා. ඒකෙන් කම්පාවක් නැති සත්‍යය ජයගත්තා කියන විතර කම්පාවක් නැති වුණා. ඒකයි හේතු රණකුලයි ඵලේ. නිඳා පහතයක් කෙරුවා නම් කෙනෙකුට තමට විඳින්න සිද්ධ වෙනවා. මට උනා වගේ තමයි උටත් හිතන්න ඕනේ දෙන්නේ. අද මට මේ නිඳා පහත විඳින්න වෙලා තියෙන්නේ මම කරපු එකේ ඵලෙනි. ඒ වගේ තමයි කවදා හරි එයාටත් විඳින්න එන්නේ කියලා හිතුවොත්. අර මාන්නේ නැගෙන්නේ නෑ. තමනුත් හැදෙනවා. ඕකෙරි දයනුකම්පාවක් හට ගන්න. මම පෙර කෙනෙකුට කළා වූ නිඳා පහත නිසා මට අද අභූත චෝදනා ලැබෙනවා. ඒ වගේ මට අද අභූත චෝදනා කරන පුද්ගලයාටත් මට එදා වෙච්ච එක වාගේ අනාගතේ වෙනවනේ. අනේ එනිසා උහුරක් කවදා හරි මේ අභූත චෝදනාගෙන මානසික අතේ දුරු වේවා. ඔහුටත් යහපතක් වේවා. මාත් මේ ඊට පස්සේ කිසි කෙනෙකුට දන්න කෙනෙකුට අභූත චෝදනාවක් කරන්නේ. කරම කර්ම විපාකේ මං එන හැටි දිවසගෙන විඳිනවා. මෙන්න වේදන හිටියොත් ධර්මය අවබෝධි සත්‍යය ලැබෙනවා.